එහෙමනම් නම් මේ මහා කලාවේ තිබෙන කලබ වැඩි කියලා උන්වහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා, ඒ ගෝල පිරිස කිව්වා, ස්වාමීන් ඔබ වහන්සේගේ අතින් අරන් පෙන්නන්නේ කොළ දෙකක්ද තුනක්ද? මේ කලාවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ, මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, මා දැනගත්තා වූ ධර්ම මහා විශාලේ, මේ කරාවේ කොළ රාශිය වාගේ මහා හුඟක්, ඒ හැම දෙයක්ම මම දැනගත්. නම අතින් මං කල දෙකක් ඇරම් පෙන්නන්නේ, ඒ වගේ මං උගන්නන්නේ මං දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණ දෙකයි මං මොනවාද ඒ කාරණ? දුක දුක් නැති කිරීම. මේ කාරණ දෙක මේ කරුණු දෙක විතරක් ගැන මා කියන්නේ, ඒ කරුණු දෙක විතරක් මා උගන්වන්නේ. ඇයි ලෝකයේ දුක් විඳින අය ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතුදේ ඒ කරුණු දෙක විතර. අනික්කව දැන ගැනීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කර්ම දෙක විතර. දුක කුමක්ද කියලා කියා දෙන්න. දුකෙහි අනිත්‍ය, දුක නැති කිරීම, දුකින් නිදහස් වීම මොකක්ද කියලා කියා. ඒ කාරණ දෙක තමයි මං කවදත් දෙදක් කිව්වේ. අදත් කියන්නේ මත්තපත් බුදුරජාණන් වහන්සේ මොකද මේ කාරණ දෙක විස්තර කරමින් උන්වහන්සේ ඔය කාරණ දෙක හතරකට බෙදලා වදාළා. මේකෙන් දුක කියලා එකක් තියෙනවා නම් දුක හැටගන්නා හේතුකුත් තියෙනවා. ඒ දුක නැති නොවි දුකින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇතිවී යන හේතුව ඔය කාරණාද. අනික දුක් නැතිවි දුක් නැති වෙන්නේ නැහැ. ඉදී දුක් නැති වෙන මාර්ගයක් තියෙනවා, දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා දුකින් නිදහස් වීම දුකින් නිදහස් වීමට යෑ යුතු මඟ ඒ පැත්ත කාරණා. මේ විදිහට කර්ම හතරයි විස්තර. කොටින් කර්ම දෙකයි විස්තර කරනකොට කාරණා හතරක්. දුක දුක දිගින් දිගට ඇතිවෙමින් ඇතිවෙමින් යන හැටි, ඇතිවීමේ හේතු. ඊළඟට සැපය දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගැති ඒ සැපය ලබන මාර්ග සැපය ලබන ක්‍රම ඔන්නයි කාරණ හතර. සැපේ තොටේ තොරතුරු ආදී ඉදිරිපත් කර ඒවා ඉදිරිපත් කරන්නේ ඒවා උපන්නන්න නෙමෙයි. ඔය කියාප කාරණ හතරෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඔක්කොම හෝ අහයි නැත්තන් අවබෝධ කරමු. උන්වහන්සේගේ පරමාර්ථය එකම බලාපොරොත්තු වේ. ඔය කාරණ හතර දැන නොගෙන කිසි කලක සත්වයාගෙන් ඉන්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. අප ඉන්න මේ ලෝකයේ අපේ මේ ජීවිතයේ දුකද සැපද කියලා අපි තේරුම් ගන්න.
ඒක දුක් නම් ඒ දුක් ඇති වෙදී යන්නේ මොකද කියලා අපි තේරුම් ගන්න. දුකක් තියෙනවා නම් ඒකේ විරුද්ධ පැත්තකුත් තියෙනවා. දුකින් නිදහස් වෙච්ච යම් සත්‍යයක් තම තත්වයක් තියෙනවා. ඒ වගේම ඒ සැපින් දී ලැබෙන්නේ නැහැ ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔන්න ඒ කාරණා දුක දුකේ සැපය සැපය ලබන මේ කාරණා මේකට කියනවා සත්‍ය හතර සැබෑ හතර. පාදමක් ඕනෑ කරන්නේ තමන් දැන් විඳින්නා වූ ජීවිත සත්‍ය දුක් රහිත නම් ඒකෙන් නිදහස් වීම. ඒ නිදහස් වීමට උවමනා කරන දැනීම ඇර අනික් වටාපිටාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙන්නේ. අනික් දේවල් කැමති කෙනෙක් දැනගත්තට කාර්යයක් නැහැ. නමුත් ආගම ධර්මයේ කියන එක උවමනා කරන්නේ ඔන්න ඒ කාරණ දුකින් නිදහස් වීම. දැන් නිදර්ශනයක් මාතියෙනවා. හිමාලය පර්වතයේ දිග පරල කොට මේරු පර්වතය කියලා එකක් ගැන ලෝකේ පුරාතන හිතන් විශ්වාසයක් තියෙනවා. සමහර කෙනා උත්තරදුරුවත් ප්‍රදේශයේ වමනයි විහාර. ඒ විහාර බුදුහාමුදුරු පාවිච්චි කළා. කියන්නේ මෙයාට උදාහරණ වශයෙන්. නමුත් ඒ පිහිපතිනේ කොහේ ඒකේ උසමහත කොච්චර ඕම දැන ගැනීම අපේ දුක් නැති වෙයි. ඈත තිබෙන හිමාලය හෝ මේරුව හෝ වෙන පර්වතයක් සබා මේ ළඟ තියෙන කුංචි කන්දක් ගැන අපි දැනගත්තත් ඒ දැනීමෙන් අපට පුළුවන් ද අපේ දුක් නිවා ගන්න. වෙන ලොකු දුකක් නෙවෙයි අපට අසනීපයක් ඇති වුණොත් ඒ අසනීප සනීප කරගන්න ඕවා දැනගත්තම පුළුවන්. ඒ දැනීමෙන් වැඩ සමහර කෙනෙක් වහන බුද්ධ ධර්මයේ හැටියට පොළවේ හැටවරු ගම් කොහොමද පොළොව පටන් ගත්ත කවද කොහොමද බුද්ධ ධර්මයේ ඔබට දෙන උත්තරේ ඒක විසඳා ගන්න කොහොමද බුද්ධ ධර්මය anu ඉතින් බොහොම දඟලනව හොදේන බුදු ධර්මය anu මේ කොහොමද කිය. නමුත් බුද්ධ ධර්මය භූගෝල ශාස්ත්‍රයක් භූගර්භ ශාස්ත්‍රයක් ඉතිහාසයක් තාරකා ශාස්ත්‍රයක් නෙවෙයි ආකාශයේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධ ආගමෙන් මොකද කියන්නේ. සමහරව බුද්ධ ආගමේ තාරකා ශාස්ත්‍රය නෙවෙයි බුද්ධ ආගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒවා උගන්වන්නේ. ඒවා උගන්වන්නේ වෙනින් වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නේ. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකේ ආත කළ මෙහෙය අර මාදෙන් කියා කර්ම හතර කියා. අපේ මේ ජීවිත සත්‍යය සැපද දුක්. මේ සත්‍යයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකක්ද? මේ தત્වේ නරක නම් ඒකෙ නිදහස් වීමක් තියෙනවා. තියෙනවා නම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය පිටුතරයි අපට ආගම. බුදුහාමුදුරුවෝ මේකයි දේශනා කරන්න ඕනේ. අපි හිතමු වෛද්‍ය ආචාර්යවරයෙකු ડોක්ටර් කෙනෙක් යනවා වාක්. එදුම්බ. එන්නුත් බෙහෙත් කීම කරන්න. ඒ වගේ දුක්තර මහත්මයා නැත්නම් මේ වෛද්‍යාචාර්යවරයා මේ ලෙඩෙන් බලන්න ගියාම යම් ලෙඩෙකුට ඕන කරන කොහොම බරපතල ලෙඩෙක් නමුත් එයාට ඕන කරන එයාට ලොකු ආසාවක් මොනවා ගැන නෑ ගහනවා මේ ලෝකෙ හැදින්නේ කොහොමද කියලා. දුක්තර මහත්මයා ඒ වගේ ආදන්න කාලය ගත කරනවාද අර ලෙඩා තව එක්කෙනෙක් අහනවා මහත්මයා පොළොවේ ඉඳන් ඉරට දුර කොච්චරද? දුසර මහත්තයා වැඩේ වගියාදින්නේ.
උතර මහත්තයා ඒවට කන් දෙන්නේම නෑ. ඒවා උඹලා සනීප වුණාම ඔයිනම් දැනගනි. උඹලා දැන් ලෙඩින්. උඹලට ඕන කරන්නේ. උඹලා ලෙඩින්ද නැද්ද කියන එක දැනගන්න. තවමලෙට තියනවද නැද්ද කියන එක දැන. මම ඒකයි මායි වැඩි. මම ඒක පරික්සා. උඹලා ලෙඩවල තත්ත්වය මම පරික්සා කරනවා. මට අයිති වැඩි ඒක. ඔය භූගෝල ශාස්ත්‍රීය ප්‍රශ්න විසඳන එකවත් ඉතිහාස නැත්නම් තාරකා විද්‍යා ආදී ඒ කර්ම තෝරලා දෙන එක නෙමෙයි මට අයිති වැඩි. අයිති වැඩි ලෙඩුන්ට බෙහෙත් දීම. ඉතින් මම ලෙඩ පරික්සා කරමි. මේ ඉන්න ලෙඩු ඇත්ත වශයෙන්ම ලෙඩුද? යම් මම සනීපලා ඉන්නවද? මම ඒක පරික්සා කරමි. ඉතින් ලෙඩ වෙලා ඉන්න අය නම් මොකක්ද ලෙඩ කියලා මම පරික්සා කරමි. මේ ලෙඩේ සනීප කරන්න පුළුවන්ද කියලා මම පරික්සා කරමි. ලෙඩේ සනීප නොවි තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා ලෙඩේ හේතුව මම හොයලා බලන්න. පළවෙනි කාරණේ ලෙඩ තියනවාද නැහොත් දැනගනි. ඊළඟ කාර්යයේ ලෙඩ තියනවා නම් ඒ ලෙඩ සනීප නොවි තියෙන්නේ මොන වැරද්දද? ලෙඩ දිගින් දිගට පවතින හේතුව. ඊළඟට මේ සනීප වේවිද? සනීපයක් ලැබෙයි. ලැබෙනවා නම් ලැබෙන බව පේනවා නම් ඒකට දිය යුතු දේතම ඔච්චරයි. මගේ රාජ ආයිසිං කළ යුතු මං ලෙඩාගේ ලෙඩ ඇනිල ගන්නු. ඒ ලෙඩ සනීපන වෙන හේතුව දැනගන්නු. සනීප කරත හැකිද කියන එක ඒක දැනගන්නු. සනීප කරත හැකි නම් ඒකට ජී යුතු දේත මම දෙන්න. එතකොට මේ දේ සනීප. ඔය අර මගෙන් ලෙඩියුන්ට කළ යුතු වෙන දෙයක් තියෙනවා. වෙනම කොට. ආරෝග්‍ය සාවක ඇවිල්ලා ඉන්නේ වාතුට ඇවිල්ලා ඉන්නේ ඔය ලෙඩ සනීප කරගන්න. ඒ ගැන එදා විසින් දැනගත්තෙත් මා විසින් දැනගත්තෙත් ඔය කාරණා හතර විතරයි. ලෙඩ මොකක්ද? නැත්තම් ලෙඩක් තියෙනවද? තියෙනවා නම් ඒක දිගින් දිගට පවතින්නේ මොන වැරද්දෙන්ද? ලෙඩේ හේතුව මොකක්ද? ඒක යන්නේ පැත්ත සනීපේ තියෙන එක ලැබෙයිද? සනීපේ ලබන දේට ඔච්චර දෙහෙල හදලා දෙන්න. ඔය කර්ම හතර ඇර වෛද්‍යවරයා විසින් ඒ ලෙඩුන් සම්බන්ධයෙන් කියා දිය යුතු වෙන මොකක්ද තියෙනවා? ඒ මොනවද කියලා අපි හොයලා බලන්න. මොකක්ද? ලෙඩ සනීප වීම සඳහා දැනගත යුතු දේ. එසේම ලෙඩ සනීප කිරීම සඳහා වෛද්‍යවරයා විසින් දැනගත යුතු දේ. අනි ක්‍රියාව කරන අය කියා දිය යුතු දේ ඔය කාරණා හතර විතර. ඒ අරගෙන දෙයක් ශාරීරික රෝගවල උපකම් කරන වෛද්‍යවරයා වෛද්‍යාප කාරණාත දැනගන්න. ලෙඩේ හේතුව සනීපේ ලැබෙන. බුදුරජාණන් වහන්සේ සියලුම රෝගවල ප්‍රධාන වශයෙන්ම සතර සත්‍යයට අප්‍රමාණ දුක් දෙන්නා වූ ඒ මහා දුක්ඛ රෝගයක බෙහෙත් දෙන්නායි. ඒ දුක්ඛ රෝගය සනීප නොවී තියෙන මොන හේතුව? ඒක සනීප වේවිද? සනීප කරන්න පුළුවන් සනීපයක් තියෙනවද? ලබත හැකි. ඒ සනීප ලැබෙන්නේ මොන ප්‍රමයෙන්? මොන මගින්? ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවනේ පරමාර්ථයේ ওই කාරණා හතරේ කියන්නේ. බුද්ධාගම කියන්නේ ওই කාරණා හතර පිළිබඳ විස්තරයි. මේ විස්තරයේ හිම්ම කරුණු කියා දීමට උපමා වශයෙන් නිදර්ශනයෙන් ওই කතා වස්තු ආදී තියෙනවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන්නේ කතාවල් ඉගැන්වීම නෙවෙයි, කතාවකින් යම් පාඩමක්.
යම්ති නිදර්ශනය කියාදි අර කරුණ තේරුම් ගන්න. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින් ඔය කාරණ හතරෙන් පිට වච්‍යන් හැම දෙයක්ම දේශනා කළේ ඔය කාරණ හතර තෝරාදි ඔය කාරණ හතරේ යහයි නයට අවබෝධ කරගනි. ඇතැම් විටක උපමා කතාවක් වදාරන සාවිතක අතීතාත්ම භාවයක විස්තරයක් වදාරන සාවිතක රටේ තොටේ සිද්ධියක් වදාරන එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් වදාරලා ඒකෙන් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය හරිද වැරදිද කියන එක නෙවෙයි. රටේ මිනිස් පිළිගත් කතාවක් නම් ඒක තාව ඉදිරිපත් කරලා උන්වහන්සේ එයින් පෙන්වන්න වෑයම් කරන දුක්වල හැටි දුක් හැදි හැදි යන හැටි දුක නිදහස් නැහැ. ඔබ තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඔය කතා ආදී ඉදිරිපත් කිරීම. බුදුහා රංග ප්‍රධාන අදහස ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දුකින් පිරි මේ ලෝකයේ මහා දුක්ඛිතයි මේ ලෝකයේ. පළමුවෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියා දීමෙහි අද මේ පිරිසට මම ගැඹුරෙන් කියා දෙන්නේ නැහැ දුක්ඛ බොහෝම ලේසියෙන් මේ ජීවිතේ මහා දුක් ගොඩක් බව මම පෙන්වන්න බොහොම ලේසි ක්‍රමයේ උත්සාහ කර මේ අපේ ජීවිතයේ සැපයත් දුකත් කියලා තේරුම් ගන්න ගැඹුරු විස්තරවලට මම පහින්නේ නැහැ. අපේ තන යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්න. හරි උපන්න කියලා හිතන. එහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් ඔහොම පුළුවන් ජීවත්. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලාද අවුරුදු 100ක්. ඇයි අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන්. එහෙම කර්මණීය මෙන්නේ උපන්නේ එහෙම ශක්තියක් ඇතුවනේ. ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි. උපන් මොහොතේ හිතන් බලුව දිරිය ඉදිරියට අවුරුදු 100ක් තිබුණා. නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම තියෙනවා නෑ. ඇයි දවසගේ කාලයක තම ගෙවි 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 ගෙවිලා ඔන්න අවුරුද්දක් වුණා. දවස් 300ක පහක් විතර ගතව දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈත. උපන් මොහොතේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා වවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉන්නවා පරිරේ වැඩිලා හොකු. දැන් මරණයට දුර කොච්චර 100ද. එකක් ඉස්සරහට ගියා අවුරුදු තව ජීවත් වෙන්න හොට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් විතරක් වෙලා ගියා. ඔහු පයකින් වැවෙනවා වැවෙනවා කියන්නේ ඒවත් ඔහුට අයිති වූ කාල සීමාව ගෙවගෙවා යනවා කියලා කියන්නේ මොකක්ද? අර මරණය අතට යෑ. දැන් අවුරුද්දක් මරණයට කිත්තු වුණා. මරණය අතට ඉදිරියට ගිය අවුරුදු. ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ. හොඳයි. ඔය අවුරුද්ද එහෙම තියෙන්නේ නැහැ කියනවා. කාලේ ගෙවි 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 ගොයින් අවදාhari වයස 10 වෙනවා මේලම්. දැන් 10 අවුරුදු ලම්. නම මරණයට කොච්චර දුර. තව මරණයට කොච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ ඉතින් මරණයට පෙර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මොහොතේ සිට මරණයට දුර අවුරුදු 90යි.
සියෙන් 10ක් මරණේ දිහාවටයි. ඉතින් කාලේ ඔහම ගෙවෙන. තවදාරි 20 වුණා ඉලන්දාරි 1 වුණා හොද. දැන් මරණේ දුරපත්ක. අතුරුයි. අවු. ඉත්තේ හැමදාම ඉන්නේ නැහැ 30 වෙනවා කවදාහරි. වයස 30 වෙනකොට තාව තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. ඔහම ගොහින් 40 වෙන. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40ක් ජීවත් වුණා කියේ අවුරුදු 40ක් ඉත්තේ මරණය දිහාවට දිව්වා. මරණය දිහාවට ලඟ වෙවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 60 වුණා. තව 40යි. 70 වෙනකොට තව 30යි. 80 වෙනකොට 20යි. 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්. 99 වුණා. තව එක අවුරුද්දයි. 100 වුණා. ඉතින් අපි කල්පනා කරමු. ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වෙ මොකක්ද? උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ කාලේ නැමැති පාර දිගේ මරණය දිහාට කිත්වේවි ආව හැම තිස්සේ. උපන්න මොහොතේ පටන් මරණය දිහාට මේ ආවේ. මරණය දිහාට ඔහු ගමන් කළා. ගමන් මාර්ගයේ තමයි කාලය කියලා කියන්නේ. කාලේ දිගේ දවසින් දවස ඒ කාලේ ගෙවා මරණය කිත්වේ අන්තිමදී බැලුවා. ඉතින් හැම දෙනාම 100ක් ජීවත් වෙන්නේ ඊට අඩුවෙන් වැඩි වෙනෙක් ජීවත් වෙන්නේ. හැම දෙනාගේම ජීවිත සත්‍යය හොමයි උපන් මොහොතේ පටන් මරණය දිහාවටමයි යොහු යන්නේ. නිදාගෙන වුණත් ඔබේ කාලය ගෙවෙනවා හැවත් ඔහු මරණයට කිත්වේ. ක්‍රීඩා කළත් අර මරණයට යන ගමන කාලය ගෙවි ගිරි යන එක ඒක නවත්. හැවත් දිව්වත් නැතුවත් ජලවිසුන් ආදී බලබලා හිටියත් දෙනමහා බලබලා හිටියත් ඒ මොනවා කළත් අර කාලේ ගෙවෙන හැම තිස්සෙම තමන්ට ජීවත් වෙන්න උරුම වූ ඒ කාලේ ගෙවි ගිවි යනක ඒක නවති. මුළු ලෝකේ සෑම සත්වයන් ඔය එක අතකට යන පහර මරණය. සත්‍යලාදී පවා ඒවයි මරණය අතට දවසින් දවස ගමන් කර හැම දෙයක් කාලේ ගෙවනවා. කල දවස ගත කරනවා කියන්නේ මොකක්ද? ජීවත් වෙන්න උරුම වූ කාලේ ගෙව ගෙවා මරණය දිහා මේ මරණය දිහාට යන්නේ මේ අපි ඔක්කොම. මේ මරණයට යන ගමනේ පටන් ගන්න පොතන උත්පත් උපන්න මොහොතේ තමයි මේ මරණයට යන්න පටන් ගන්නෙ. ඉතින් මරණයට යන්නේ පිටත් වීම තමයි උත්පත්ති ඉදීමේ කියන්නේ යම් ආත්ම භාවය. ඉතින් මරණයට යන්නේ පිටත් වීම සැපයක්. මරණය යන්නේ පිටත් වීම සැපයක්. මරණය යන ගමන සැපයක්. මරණ යන ගමට අපි කියනවා ජීවත් වෙනවායි කියලා, ජීවත් වීමයි කියලා. නමුත් ඒක විග්‍රහ කර බැලුවම සිද්ධ වෙන්නේ මේ මොකද්ද? දවසින් දවස කෙලි මරණයට කිත්තු වෙන. ඒක අපි ජීවත් වෙනවා කියලා වචනයක්. නමුත් සිද්ධ වෙන්නේ මරණය දිහාට හැම තිස්සෙම මිනිත්තුවකවත් මරණය දිහාට කිත්තු වෙවි. ඉතින් ඔය මරණය දිහාට යන ගමන වයි ජීවත් වීම කියන්නේ මරණ දිහාට වුණ නොනැවතී වුණ දිවිදිය. ඔක සැපයක්. ඒක අවසානයේ මරණය. ඒක සැපයක්. එතකොට අපේ ජීවිතයෙහි පටන් ගන්න මරණයට යන පිට. නැත හරියේ මරණය කරා ගමන් කිරීම. නොනැවතී අවසාන. මුලත් නැදත් අගත් මරණයෙන් සම්බන්ධ. ඉතින් මේකේ සැපයක් තියෙනවා. අපි කල්පනා කර බලන්න. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා.
කනවා බොනවා සෙල්ලම් කරනවා ක්‍රීඩා කරනවා ඔය බින්දුර බලනවා ඒ දේවල් ඒවයින් මේ අපි යන්නේ කොහාටද අපිට මේ වේගෙන යන්නේ මොකද්ද කියන එක ඔක්කොම අමතක වෙනවා මේ අමතක කිරීම තමයි මේ සැපේ කියන්නේ හැබැයි ඒකෙන් බෑ මේ මරණයට යන ගමන නවත් එහෙම තබා මරණයට යන මේ ගමනේ කෙනෙකුට හැදුනා එක දැක්කක් කලවිසින් බල බලා ඉඳි බක්කක්කුම නැක්කම අර කලවිසින් බැලින්ද ඔක්කොම පාවි මේකේ වේදනාව ඉතාම ධර්ම එක්ක ඇහි කැක්කුම එක්ක කනේ කැක්කුම අර කලවිසින් පින්තූරෙන් බෑ ඒක සනීප කරා ඒ දුක ඉතා බලවත් නැගිනව අර ඔක්කොම පාවෙන සියල්ලම පාවෙන මේ පුංචි කක්කු මේවා අර මරණය යන ගමනේ පිටින් විට ඇතිවන සිදුවීම් ඒ අතර ඔය ඇස්රවටන රූප දැකීම කන් රවටන කීතිකා ආදී එහම් ගම්බීම නාසිකාව රවටන සුවඳ වර්ගයට නාස්කාව යොම කිරීම දිව රවටන රස ජාතිවස දිව යොම කිරීම ඇඟරවස් නැගේ හැපෙන මුරුදු බලොත් දේත සිත යොමු කිරීම ආදී ඔහම නොයෙක් දේවල් ඒවයි ඒවයෙන් නැවත නැවත ගත්තු නානා ප්‍රකාර සිතපත් සිතින් මතක් කර කර ඒ අතට යොමු කිරීම ඔය ඔක්කොම කොයිව කළත් අර මරණයට යන ගමන නවති සිතින් අරවා දෙස ඇස්තන්නාසාදී යොමු කිරීමෙන් තාවකාලික සංකේතයක් වගේ දැන් සැපේ කියලා බොහෝ දෙනා කියන්නේ ටික දවසක් කියන පස්සේ ඒ සැපේ හරියට සමාධිතු හීනයක් වගේ මරණ මොහොත ලඟ වෙලා යම් කෙනෙක් ආපහු දිහි කළොත් එයා විඳපු සැප කියන જાතිය මොනවද ඒ වෙලාවට ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ කරණ හිණියක් ඇති. අර විඳ දුසප කියන ඔක්කොම මරණ මොහොතේදී මතක් වෙනකොට දිග හිණිය. කිසි හරයක් පිරතුවක් නැහැ ඒ සතු විඳපුවා. ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි. අපි හිතමු මිනිහේ වරදකට එල්ලා මරන්නට තීන්දුව කොයි පැත්තේ දෙන්න අය කිරකුඩු වෙන්දලා අරගෙන යනවා ඉස්සරහට. වහාටද අර එළුම් ගහ තියෙන තැන. ඒ යන වෙලාවේ ආ ඉල්ලුවත් මොන හරි මට කන්න ඕනේ. කියලා රසවත් දෙයක් වහම් දිනවා. ඒ රස විඳිනවා අය කකා. නමුත් එක පීවරක්වත් ආපහු ගන්න දෙන්නේ නැහැ ඉස්සරහට. එළුම් ගහ දිහාට මිස ආපහු පීවර තියන දෙන්නේ. ඉස්සරහටමයි තල්ලු කරගෙන. නමුත් ඔහු අර දිවෙන් රසෙන්දි ඒ වෙලාව ඉවට මිහිරි රසක් දැනෙනවා නමුත් ඒක හැබෑ සැපය මේ මරණයට යන ගම ඒක ඒ වෙලාවට යන ගමන ඩිංගක් අමතක කරනවා රසෙට හිත හිත යොමු කරනවා ඒක රැවටි මේ ලෝකේ ඉතිදේ මනුෂ්‍යයාගේ අත්තනාසාදී දිනවල ඔය ලෞකික සැප කියන්නේ සියල්ලම අර එල්ලුම් ගහට නියමිතව පොලිස් කාර්යයෙන් විසින් ඉස්සරහට යවනු ලබන ඒ මනුෂ්‍යයා සකායන රත්කැලි කෑම ඊට වඩා අමුත්තක් මේ ඔක්කොම තමන් කෙබඳු ගමනක් යනවාද කෙබඳු ජීවිතයක් ගත කරනවා තමන්ගේ ජීවිතේ කොයිද එකක්ද කියන එක අමතක කරවමින් මිහා මුලා කරන දේවල් මේ කොම ලෝකයේ තියෙන්නේ සැපේ කිසි ප්‍රවටනේවා කන් ප්‍රවටනේ ඉතින් ඒවට කොච්චර වියදම් කරනවා ඇහැ රවටාගන්න යන ගමන අමතක කරගන්න ටෙලිවිෂන් මැෂින් එකක් ගන්න කොච්චර වියදමක් යනවාද කොච්චර මහන්සි වෙනවා ලෝකේ හැටි හොම නාම ස්මරණයට යන ගමන යනවාමයි කොච්චර විසන් බැලුවා
ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ සත්‍යය බුදුහාමුදුරුවෝ මත මේ අපි ඔක්කොම මරණය දිහාවට යන එහෙමනම් අපේ ජීවිතේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ මරණය අප ඉදිරියේ තියෙනවා නම් අපි ඒකටම හැම තිස්සෙම යොමු වී ඒ අතටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපේ තියෙන්නේ සැපයක් තියෙන්න බෑ විනෝකරක් නැද සීතලක් තියෙන්න පුළුවන් මරණයදී ආවතම ඇදීදී යනකොට කොතනද සැපයක් තියෙන්නේ නියම සැපයක් තියෙන්නේ ඒක අමතක කිරීම සැපේ කියලා හිතනවා නම් ඒක සමාකම සමාරවටින්න සමාරවටාගෙන ආත්ම වංචන මේ ආශාව මේ බලවත් වූ තණ්හාව අහුතුල බොහොම තදින් ක්‍රියා මේ ශරීරයේ ඇදිවැටුණත් මැරුණත් හිතෙන් මැරෙන්න කැමති නැහැ තවම ඉන්න ඕන කමක් නැහැ මේ ලෝකේ නමුත් ඉන්න බෑ ශරීරයේ චිත්‍රකල් ක්‍රියා කරන්න බෑ නමුත් සිත් පරම්පරාවේ වේගය තරයි එනිසා මේ ශරීරයේ ඇදවැටෙනකොට මේ සිත් පරම්පරාව තව එහිකට සම්බන්ධ වෙනවා ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙන හේවත් වෙනින් තැනක උපදී ඉතින් ආයෙ අර ඉස්සෙල්ල වැඩිම කරන මොකද්ද මරණය දිහාවට ගමන් කර හේවත් ඒ ජීවිතේ ජීව එහෙම ගමන් කරලා ආයෙත් මැරෙන තව සෑහීමටවත් තුනේ නැහැ තව තේරුම් ගත්තේ නැහැ තව හිත ආසයි අර ඇස්ත්‍රාඋත්න දේ දකින්න දෙකීම ආදී ඒ ආසාවේ බලවත්කම නිසා මේකෙ ඉන්නමයි ඕන කමති ඒ ශරීරය ඇදවැටුණත් අර හිත්වල සිත් පරම්පරාවේ වේගෙන් නිසා ආයෙ තව එකකට සම්බන්ධ ආයෙ වෙනින් වෙන ශරීරයකින් මතුවෙන ආයෙ මරණයට යන්න පිටත් වෙනා විදිහට කොච්චර ආත්ම භාව ගණන් බහු නැවත නැවත උපදීනවා ඉතින් ඉපදී මැරෙනවා කියලා අපි කියන්නේ මේ නියම தත්ත්වයේ හරියට තේරුම් ගන්න තුරුම මේ විදිහේ මරණයකින් පිරිච්ච මේ ලෝකයේ කෙරෙහි ආශාව අත්හැරෙන තුරුම නැවත නැවත මේකේම උපදී මේ ආශාව නිසා මේ දුක අලුත් වෙනවා මේ ඕනකම ආශාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඕන රූප දකින්න ඕන මෙහෙදි සද්ධාහන්න ඕන සුවඳ අග්‍රහණය කරන්න ඕන රස ජාති කන්න ඕන ඇඟට මුරුසු මලොත් දෙය හත්ව ගන්න ඕන ඒවයි රසය විඳින්න ඕන ඒ සඳහා යොදල තියෙන නානා ප්‍රකාර නොයෙක් දේ ඒවා නිතර නිතර දකිමින් අහමින් එහි ඇලී ගැලී ඉන්න ඕන ඔය ආසාව තියෙන ඒක නිසයි මේ ලෝකෙට ආසාව මේ ඇල්ම මේ තදින් ඇදුම් කෑම මේ ආකර්ෂණ වේගය නිසා ලෝකයටම හැදෙනවා ශරීරයේ මෙරුණක් සිත් පරම්පරාව ආය මේකට මැදීම නිසා ආය තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා මොකද ඒකට ඕන කර තියෙනවා එහෙම එකවරක් පමණක් උපන්නොත් මරණයක සැරි දහවරක් මේ ලෝකෙ උපන්නොත් තවරක් මැරි තීවරක් උපන්නොත් තීවරක් මැරි මේ ලෝකේ යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් මේ ලෝකේ නූපන්නොත් ඒ මරණයට යන්නේ නැහැ යන්න පිටත් වීමක් නැහැ මේ ඉපදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීමක් නෙවෙයි ඒකට ගැළපෙන ශරීරයක් එන හදාගන්න ඉතින් නියම විදිහට එළඹ සිටියේ නියුක්තව නිතර හිතේ පරික්ෂකාරීකමෙන් යුක්තව ඉන්නවා හරියට සිද්ධ වෙන දේ මොකක්ද කියලා නුවණින් බලමින් හොඳ සිහියෙන් යුක්තව සම්‍යක් සුමෘති සම්‍යක් සිහිය ඉතින් ඔන්න ඔය අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන් සම්මා ආජීව සම්මා වායා සම්මා සති සම්මා සමා ඔන්න ඔය අතින් යුක්ත වූ මාර්ගය ඕක කොටස් තුනකට අපි බෙදෙනවා
සීල සමාධි ප්‍රඥා අර සම්්‍යක් වචන වැරදි වචන වලින් වැළකි සම්්‍යක් කර්මාන්තේ වැරදි ක්‍රියාවලින් පතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකි සම්්‍යක් ආජීවය වැරදි විදිහේ ජීවනෝපායෙන් වැළකි ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය කියන තුන් මරණවා පතුන් මරණ ඇති කරනවා ඒ විදිහේ අධර්ම සැකියාව ඒ වයින් වැළකි ඒකට කියන්නේ සම්්‍යක් ආජීවය ඔය තුන තමයි සීලේ වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම වචනයෙන් කරන බොරු කීම කේලාම් කීම ආදී වැරදි කතාවෙන් වැළකීම ජීවිතා වශයෙන් මේ වැරදි යන්නේ මේ ජීවිතයෙන් ඔය තුන එක්කහුණාම ඔබට අපි සීලේ ඉන්නේ ඒ සීලේ තමයි ගුණ ධර්ම වල පදන ඒ සීලෙන් තමන් හික්මෙනවා හොඳ තැන්පත් වෙනවා ඒ තන්පත්කම ඇති කෙනා තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. හිතේ මේ අපි දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආශාව එක් වෙලාවකට රාගය එක් වෙලාවකට ඊර්ෂ්‍යාව එක් වෙලාවකට ක්‍රෝධේ නොයෙක් දේවල් හැදෙන්න පුළුවන්. හිතේ මේ අපි දුවන්න පටන් ගත්තා. අත්‍රි දෙයක් දුටුවම තරහයි. හිත ඇලෙන රූපේ කියලා අපරිච්ඡාවෙන් හැම කිසි රූපයක් දිහා බැලුවම මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආසා කර ඇදෙන වාල් වෙන ඒ වාල් වීමට කියනවා රාගය කියලා රූප ආදී දෙහිත වාල් වීම ඔය විදිහට රාග තරහ ආදී නානා ප්‍රකාර නරක ගති හිතේ විතින් වෙත නැගීමෙන් හිත කිරුටු වෙන්නේ හිත ඒ මේ අතේ දුවනකොට හිතේ මේ අපේ දුවනම දිහිත නවත්ත ගන්න ඕන ඒ කාරමුණ. බුදුගුණ මෙනෙහි කිරීම, මෛත්‍රී භාවනාව ආදී එහෙම භාවනා මහා රාශියක් තියෙනවා. හිත එකඟ කරන භාව. ඒවට කියනවා සමත භාව, සමාධි භාව. ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්ට ඕන හිත ඒ මේ යට යන නොදී හිත ආන්දමතු කරගන්න. හිත තැන්පත් කරගන්න. ඊළඟට ඒ විදිහට හිත එහෙම යන එක නවත්තලා තැම්පත් කරගන්න පුරුදු වෙච්ච එකනට ඊළඟට ඒ තියුණු තැම්පත් වූ හිත පාවිච්චි කරන්න පුළුවන් ජීවිතයේ තත්ත්වය පරික්ෂා කිරීම. මගේ මේ ජීවිතය කියන්නේ මොකක්ද? මම කියන්නේ මොකක්ද? පරික්ෂාවටයි. මේ පරික්ෂණයට තමයි කියන්නේ විපස්සනා භාවනාව. එහෙම නැත්නම් නිකම් තොල් මැදිරීම නෙවෙයි. තොල් මැදිරුවක් කන් කමක් නැහැ තේරුම් ගන්නෙ. පරික්ෂා කර බලන්න ඕනේ. මම කියන්නේ මොකක්ද? මම කියලා විවහාර කරනවා අපි හැම එක්කෙනාම. මමයි මම කියලා මොකද මේ මම? මේ නම දෙන්නේ මොකටද? පරික්ෂා කර බලනකොට. අපට පේනවා අපේ ශරීරයක් තියෙනවා. මේ ශරීරයේ තමයි මම කියන නම ලබන එක දෙයක්. ශරීරය විතරක් නෑ. ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිත් කියලා જાතියක් තියෙනවා. හිත් වල නානා ප්‍රකාර ගතිගුණ තියෙනවා. හිත් වල ගතිගුණ සහ මේ ශරීරයේ මේ ටික ඔක්කොම එකවුනාම ඒකට තමයි මම කියලා මේ කියတာ. ඉතින් මේ ශරීරය කියන එක හැමතිස්සෙම එක විදිහේ තියෙන දෙයක්ද කියලා අපි පරීක්ෂා කරනවා. විපස්සනා කියන්නේ ඒක පරීක්ෂා කරනවා. අපි අතීතය ගැන දෙයක් කල්පනා කරනවා. කුංචි කාලයේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය. කුංචි කාලයේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි. දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි. කවද්ද මේක ලොකු වෙන්නේ? අපි දන්නේ නැහැ කවද ලොකුනේ. ඇයි? හැමතිස්සෙම මේ ශරීරේ වෙනස් වීම ඇති වෙනවා. ශරීරේ කියන්නේ රූප. මෙති මහා ගොඩක් රූප ගොඩක් මේ ශරීරය.
රූප කන්ද රූපස්කන්ධය කියලා අපට කියන. ඉතා කුඩා රූප. පරමාණු කියලා අපි කියමු. ප්‍රමාණ රූප කැබලි මහා ගොඩක් මේ මහා සම්භාරයක් මේ ශරීරේ. ඒ හැම පරමාණු කැලක්ම තවත් කරකඩා බින විද්‍යාන්න පුළුවන්. ඉතියේ නිතරම කැඩෙන බිඳෙන වෙනස් වෙන රූප කැබලි මහා ගොඩක් අපේ මේ ශරීරේ. හැම තිස්සේම හැම මිනිස්සෙම හැම තත්තරේම ඒවා හැම තිස්සේම හැදෙනවා හැදෙන ගානට බිනිලා යනවා ආයෙත් ඒ ගානට හැදෙනවා කන බොන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා ඔහොම ඔහොම හැදී හැදී බිනිමිදි යනවා ලැබෙන ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තර හැදී හැදී යනවා ටිකක් වැඩි වෙනවා ඔන්න ඔකට තමයි වැවෙනවා කියන්නේ ඕක හැමතිස්සෙම කරෙන. කුංචි කාලයේ තිබුණ ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා. හේතුව මොකද? හැමතිස්සෙම මේකේ තිබෙන රූප ද්‍රව්‍ය රූප කොටස් හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවාන්නේ. ඒ කුඩා කාලයේ තිබිච්ච එකම රූපක බලයක්වත් දැන් නෑ අපට. ඒවයි වෙලාව හැදුණා මිදුණා. ඒ ළඟට අනික් ඒවා හැදෙනවා. ඒවත් ඒ වෙලාවෙම දෙනවා ඊළඟ ආයෙත් හැදෙනවා මිදෙනවා නෝ එක සත්තර දෙකක් එක රූපක බැලලක් ඒ විදිහට තියෙන්නේ ස්නේහ පාස හැදී හැදී බිනි බිනි යනවා හැම තේ අපේම ලුස්තරගිරේ හැමතන ඔය විදිහට හැදී හැදී බිනි බිනි යන රූප પરම්පරාව රූප රාජ්‍ය પરම්පරාව ඒ මිසතන එක දෙයක් දැන් බණ කියන පටන් ගත්ත වෙලාවේ මාතුල තිබුණු ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට දැන් මිනිත්තු 45ක් විතර ගියා මේ අතරතුර හැදි හැදි බිනි බිනි මහා ගොඩක් දැන් රූප දහස් ගණනක් දැන් ගත මේ හැම දෙනාගේමත් එතර ඉක්මනින් වේගින් හැදි හැදි බිනි බිනි යන ඉතින් අපේ ශරීරයේ හැම තිස්සෙම ක්ෂණයක් පාසා හටගන්මයි මරණයයි හැම තැනම හැදෙනවා මැරෙනවා ඊළඟ තව එකක් හැදෙනවා මැරෙනවා ඉතන තව එකක් හැදෙනවා මැරෙනවා ඔහොම ඇදී ඇදී මෙරි මෙරි යන රූප රාශි ගොඩක් අපේ මේ ශරීරයේ කියන හැම තිස්සෙම මේ හැදීමයි මරණය දෙක තියෙනවා ශනි සමර හැම තිස්සෙම මැරෙනවා ඒ වගේම හැම මොහොතේම උපදී මේ ශරීරයේ රූප කොටස ඉතින් ඒවට කියනවා මමයි මමයි. මේක මිනිත්තුකට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තු ඒ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මමයි ඉවරයි. නැරි. ඊළඟට හැදිච්ච රූප ටිකද ඊළඟට මමයි කියලාම කියාගන්න. ඒකක් තමයි ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කියනවා මමයි කියලා. ස්නේහයි ඒකක් ඉවරයි. ඉතින් නොමැරෙන හැබෑ මම කොයි එක්කද? මේ කල්පනා කරා. අපේ හි අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදි හැදි බිනි බිනි යන. පිටවල හට ගැනීම, බිනිීම බොහොම ශරීරයට වඩා වේගයි. ඒකට උපාක ලෝකෙන් කොහෙන්වත් කියන්න බෑ. එච්චර ඉක්මනින් හැදි හැදි බිනි බිනි යන අපට හැදෙන හි. නමුත් අපට හිතෙන්නේ එකම හිතක් තමයි චිත්තේම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මොන ගැහෙනකොට රූපය දැනගන්න හිතක් හදෙනවා. ඊළඟට ඒ යනවා මහ ගොඩක් හදෙනවා. එතකොට සද්දයක් ඇහුනොත් ඒ සද්දය යනවා. ඒ අතර හිත හැදි හැදි යන. ඔය ඇස්සේ ඇඟේ මොකක්ද හැපුණොත් අන්න ඒ ඒ ගැන හිත හැදි හැදි යනවා. අර හිත නෙමෙයි. එතකොට මේ වෙන්නේ හි. ඇහි උදව්වෙන් හැදෙන හිත කනේ උදව්වෙන් හැදෙන්නේ නැහැ. කන බීරි වෙලා තිබුණොත් අර ශබ්ද තේරුම් ගන්න, ශබ්ද දැනගන්න හිත ඒ අනුව හැදෙන හිත් හැදෙන ඉලක් නෑ. ඇස් දෙක අන්ධ වෙලා තිබුණොත් රූප දකින හිත් හැදෙන්නේ නෑ. ඒ ඇස් කන්න ආසාදී මගින් හැදෙන හිත් වෙන වෙනමයි. ඒ ඒ වට මොන ගැහෙන මොන ගැහෙන රූප ආදී අනුව හැදි හැදි යන හිත් ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා හැම හිත් පරම්පරාවල් මහා ගොඩක් නානාවිධ හිත් ඇති 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 වෙවි යන්නේ අපතුල එකම හිතක් නෙවෙයි. ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා හැදෙනවා
මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මං බණ කියනවායි කියලා යම් හිතකින් හිතුවම ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වෙනවා. හරි අයිත අනුව තවත් හිතනවා මං බණ කියනවා කියලා ආයේ ඊළඟ හිත. ඒ ක්ෂණයකින් නැති වෙනවා. කොහොමම හිත මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවා. කොහොම හිත මහා ගොඩක් ඇදි 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 ඇදියා. ඒ මුල් හිත නෙමේ දැන් තියෙන්නේ. ඒ හිතත් නෙමේ ඒ ශරීරයත් නෙමේ මේ මොහොතේ. වෙන කෙනෙකුත් නෙමේ. එයත් නෙමේ වෙන කෙනෙකුත්. ඒ හිත් පරම්පරාව සාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ. තනි එක දෙයක් නෑ. ඉතින් හැබැයි මම ඔයින් කොයි එක. මමයි කියලා මේ ඔක්කොටම අපි නමත්තායින් කියනවා මිස මම කියලා තනියෙන් කරගත් ගන්න පුළුවන් එකක් නෙහි ඇත්තේ. තේමේ හැදි හැදි වෙන විදිය යනවා රූප පරම්පරාවල් තාචි චිත්තචෛතික පරම්පරාව. අපි කෙනෙකුට නම කියනවා ජේමිත්ත්‍ය. ඒ ජේමිත්ත්‍යල නම කියන්නේ ඔහුගේ කුමකට? ඇහැද කනද නාසයද ශරීරයද හිතද? ගන්නමක් ඒක. ඒ අර වෙන ජේමිත්ත්‍යමක් ඔහු තුල නැහැ. ඇහිම ගන්න නම. අන්න ඒ වගේ අපි කවුරුත් මමේ මමේ කියලා නමක් දාගන්න. මේ මොකටද? ඇලි හැදී දිනවිදී යන්නා වූ සිත් පරම්පරාව, සයිතික පරම්පරාව, සාරූප පරම්පරාව. මේවා එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම මම. අනුන් අනුන්. නුඹ නුඹ. ඔය විවහාර කර. නමුත් ඔය ඔක්කොම විවහාරයට අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර හාර පරික්ෂා කරගන්න. මම කියලා දෙයක්වත් නැහැ, නුඹ කියලා දෙයක්වත් නැහැ, පිටේක්නා කියලා දෙයක්වත් නැහැ. තියෙන්නේ නිතරම හැදීම බිඳි, හැදි හැදි බිඳි යන ස්වභාව ධර්ම පරම්පරාවල් හැමතැනම තියෙනවා. කිසිම අරටුවක් තාරයක් නොනැසී සිටින කිසිම දෙයක්. ඉතින් මේ බඳු දෙයක් හැදි හැදි බිඳි බිඳි යට යන ඒ තියෙන එක ඒක මමයි මමයි කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදාගනිමින් ප්‍රමාණ දුක් වෙනදී මේ ඇති තේරුම මමේ මමේ කියලා මගේ මගේ කියලා හිතනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ. අප්‍රිය දෙයක් මුණ ගැහෙන්නේ. මේ සියල්ලටම මේ දුකට හේතුව මමේ මගේ කියලා වරදවා හිතුවා. මම කියලා දෙයක් මගේ කියලා ආසා කරන්න දෙයක් හැදි හැදි දිනි දිනි යන ධර්ම පරම්පරාව මේ අවබෝධය හොඳට කවදා හරි අපට ඇති වෙනවා. අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවා. ඒ අවබෝධය හරියට ඇති වුණා කවදා හරි. අනුන්නේ කීමන විශ්වාස කිරීමෙන් නෙවෙයි. ඔතපතේ කියන දේ විශ්වාස කිරීමෙන් නෙවෙයි. තමන්ම පරීක්ෂා කරන කොට තමන්ටම පෙනෙන. තමන්ටම වැටහෙන. තමන්ගේ නෝන හැතම එල්ල වෙලා හරියට පෙනෙන තේනවා. මේ ශරීරයේ රූප බිනිමිදී යන හැටි, සිත් හැදී හැදී බිනිමිදී යන හැටි, සිත්වල චෛතසිකයන් හැදී හැදී බිනිමිදී යන හැටි, සමන්ත ප්‍රමාණයක සමන්තම දැනෙන්න පෙනෙන්න වෙන. එතකොට ඔහුට මමේ කියලා දෙයක් හම්බ වෙන්නේ කොහෙද මම? කොයිදද මම? මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොයි? එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොයි? ඔහුගේ කියලා දෙයක් කොයි? ඔහුට පෙනෙනවා මේ සියල්ල මේ විවහාර මම ඔහු නුඹ ආදී ඇත්තේ දිනවිදියා හැදි හැදි දිනවිදියා ඒ අයිති කරගන්න කෙනෙක් කවුවත් නැහැ මගේ වේවි මමේ කියලා දෙයකුත් ලෝකේ නැහැ මගේ කියලා දෙයකුත් නැහැ ඔය අවබෝධේ ප්‍රියට ඇති වෙනකොට අවස්ථා හතරක ප්‍රථම පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධය ඇති වෙනකොට මමයි කියන දෘෂ්ටිය මේ වැරදි හැඟීම වැරදි අවබෝධය වැරදි දැනීම ඒක හැම නැති වෙලා සංහා හුඟක් අඩු වෙනවා. පළවෙනි අවස්ථාව. තවත් ඒ ගැනම පරික්ෂා කරනකොට ඊළඟට දෙවෙනි අවස්ථාවදී ඊට වඩා ආසාව ආදී අඩු වෙලා යනවා. තවත් පරික්ෂා කර කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා. ඒ අවස්ථාවේදී තවදුරට හොඳට කරුණ වැටහීමෙන් මේ කාම ආසා තරහ ආදී හැම පිටින්ම හටගන්න පැතිය නැති වෙලා
කවුරුත් පරික්ෂා කරනවා පරික්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දිනු වෙනවා ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත සත්‍ය ඉතුරු නැවී එහෙම් පිටින් මහඳට පේන්න වෙනවා එහෙම් පිටින් මහා දුක්කොඩ හරියට තමයි පේන්න වෙනකොටම එපාවි ඒවත් ආසාව තණ්හා ඔය හතර අවස්ථාවේදී මේ දුක්ඛ තත්ත්වයේ පේනකොට ඒකේ විරුද්ධ තත්ත්වයේ විරුද්ධ පැත්තට එන්නේ. ඒ විරුද්ධ පැත්ත පේනා වගේම ඒ අවබෝධයෙන් හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගය සම්පූර්ණ වෙයි. ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ දුක් පෙනෙන්න වෙනවා. දුක්වල හේතුව වූ තණ්හාව දිනවිලිය දුක්වලට විරුද්ධ පැත්ත වූ නිවන පේන්න වෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනවා ඒ අවස්ථාව හතර. හතරේ අවස්ථාවදී ඒක සම්පූර්ණයෙන් නිස්සාවකම පරිපූර්ණ වෙනවා. ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීම. ඒ අවස්ථාවට වත්ුණායින් පස්සේ මේ ලෝකයේ කිසි ආසාවක් මම කියලා කිසිම දෙයක් නැගේ කියලා කිසිම දෙයක් මොනම දෙයක්වත් මොනම මානයක්වත් කිසිම දෙයක්වත් මේ විනිවිද යන ලෝක ස්වභාවයක් උන්වහන්සේට තේරෙනවා මේ රහතන් වහන්සේට තේරෙනවා මේ ලෝකෙට විරුද්ධ වූ අනික් පැත්ත හැබැයි උන්වහන්සේ කියනෝ නැහැට තේරෙනවා මොයක් විතර හිතෙහි බඳලා ඒ අනික් විරුද්ධ පැත්තේ හේවත් තේ නිර්වාණ ස්වභාවෙහි හිත බඳලා හිත හිතෙන් පත් කරගෙන ඒකට අපි කියනවා සමාපත්ති සැපේ විඳිනවා කියලා සමාත් සැපේ විඳිනවා නියම සැපේ ලැබෙන්නේ අර නිවන හිතින් අරමුණු කළා හරි සැපේ එතනයි තියෙන්නේ නිවන අරමුණු කරනකොට ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන්නේ කිසිම මොකවත්ම නැත්තර නැති වෙච්ච ස්වභාවයක් කියලා එහෙම හිතුවොත් ඒක වැරදි ඒක උච්චේදවාදී ලෝකයේ කියලා එකක් මොනවා හරි මේකේ තීනවනේ හැදි හැදි බිනි බිනි යන දේ. එහෙමනම් විනාශ නොවන යම් කිසි හැබෑ තත්ත්වයක් තියෙනවා. කඩවල කියලා එකක් තියෙනවා නම් ඊට විරුද්ධ එළියක් තියෙන එක තියෙනවා. රෝගේ ලෙඩ කියලා එකක් තියෙනවා වගේම ඒකට විරුද්ධ වූ සනීපේ කියලා එකක් උෂ්ණයක් තියෙන වගේම ඊට විරුද්ධ වූ සීතල කියන එකක්. උෂ්ණේ ප්‍රමා තියෙනවා සීතල කියන එක නැති එකක් වෙන්න බෑ. ඒ වගේ සංසාරයේ එවත් මේ හැදී හැදී මිනිබිදී යනා වූ මේ විකාරේ තියෙන වගේම අවිකාරී ස්ථිර හැබෑ සාන්තාන් සංසුන් ස්වභාවයකුත් තියෙන. අපි නිර්වාණය කියලා ඒකට කියනවා. මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කැඩෙන බිඳෙන දේවල්. නියොන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයක්. ලෝකේ තියෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු කැඩෙන බිඳෙන දේවල්. ඒවයි මගින් නියොන පෙන්වන්න. නියොන ගැන කියනවනම් ඒ කිසි දෙයක් ඒකේ නෑ නිවනේ නෑ කියලා කියනවා නෑ ඉතරයි කියන්නේ. එහි තිබෙන්නේ සාන්ති ස්වභාවය තමයි. නමුත් ඒක තමයි නියම ඇත්. නියම හැබෑ. නියම විද්‍යමාන තත්ත්වය. නියම සැපේ. නියම ආලෝකය. නියම ශාන්ති. නියම ඇත්. මේ තීන එක ලෝකේ මහා බොරුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ ඔන්නෝයි කාරණහත. මොකද්ද? මේ ලෝකේ දුකින් පිරිච්ච මේක දුක්කොත් මේක දිගින් දිගට ඇති වෙවි යන්නේ ඒ මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ පරම්පරාවන් තුල ඇතිවන්නා වූ තණ්හා වාචාව ඕනෑකම හින්ද මේ ලෝකේ දිගට යන්නේ යම් දවසක මේකේ නියම තත්ත්වය සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පිරීමෙන් නියම තත්ත්වය අවබෝධ වුණාද එවත් ආගිය සායංග සම් මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නියම තත්ත්වේ පේන්න වුණා
ලෝක තත්ත්වේ හරියට වැටහෙනකොට ඒකේ විරුද්ධ පැත්තත් පේන්න වෙනවා. එවත්තෝ වානාදී මේ මාර්ග අවස්ථාවලදී තර අවස්ථාවදී නිවන අරමුණු වෙනවා. රහත් වීමෙහිදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙන් පිටින්ම දුකින් නිදහස් වෙච්චි දුක් සම්පූර්ණයෙන් නවත්වන තත්ත්වේ ඒ තත්ත්වේ උරුමකාරයෙකු බව නිවනේ උරුමකාරයෙකු බව තත්ත්වේ මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්හැරීමෙන් හෙවත් පිරුණන් පෑමෙන් දැනින් එහාට නිර්වාණ ධාතු අමෘත මහා නිර්වාණ දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා පුරුණකමින් ඇහුවනම් හැම එක්කෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන වැටහීමක් ඇති වෙන්න ඕන තරමකට ඒ වැටහීම නිවන ළඟ වීම නිවන අවබෝධය පිහිටු වීම එහෙම උපකාරී වෙනවා උපකාරී වූ මහා පිනක් වෙනවා නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම ඒ පිරිසුදු වීම ධර්මය ඇහිමෙන් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම එවත් ඒ බණ ඇහිමේ පින් ඒ නිවන් සප ලැබීමට ලොකු උපකාරයක් ඒ නිසා බණ ඇහිමෙන් ලබා ගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාර චාරිත්‍ර වශයෙන් ධර්ම පූජා කිරීමෙන් යාගවත්කම දානය පුරුදු කිරීමෙන් මේ පුණ්‍ය සම්භාරයේ මේ සියල්ල අපට මේ සියලු සංසාර දුක නිදහස් වී උතුම් වූ නිර්වාණ සත්‍ය අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රාප්ති වේවා කියලා ප්‍රාර්ථනා කරා. එසේම දැන් දෙවියන්ට පින් දෙන්න. එත්තාවතාතයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයන්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මස්මේ ක්‍රීමාදීන් ලබා ගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය අකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීම අපට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා තවරප්පා අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේට සියොත් පිරීම නිමිත්තෙන් උන්වහන්සේ විසින් පවත් කළ ලැබූ ධර්ම දේශනාවක් උපහාර පිණිස නැවත ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නේ.